සම්පත්තියකට එකතුලා ඉන්න ඔගොල්ලෝ සෑම සියදෙන අදත් සාදරයෙන් පිළිගන්නවා. මං අද කියලා දෙන්නේ එදා කලින් වීඩියෝ එකේ සඳහන් කරපු තයිරෝල් කියන තෙල් තෙල සකසා ගන්න ග්‍රන්ථයේ තිබ්බ තවත් එකක් තමයි ව්‍යාපාර දිනුවට අපිට හදා ගන්න පුළුවන් දුම් අල්ලන්න සුවඳ දුම් අල්ලන්න විදියක්. ඉතින් මම මේකත් ඔයගොල්ලන්ට අද ගෙනේනවා. මාව subscribe වෙලා නැත්නම් අනිවාර්යයෙන් subscribe කරලා ඒ ළඟ තියෙන පුංචි bell icon එකත් click කරලා ඕල් කියලා තියාගන්න. මොකද ඊළඟට දාන වීඩියෝ එක අනිවාර්යෙන්ම වැදගත් වෙයි. මොකද ඒක ඔයාලාකට ගෙන ගන්න පුළුවන් bell icon එක ඕල් කියලා click කරන් තියාගත්තොත්. ඉතින් මේකේ පුස්කොළ පොතේ සඳහන් කරලා තින්නේ මේ දූපේ නම නරහාති දූපය. ඉතින් මේ නරහාති දූපයෙන් අපිට ව්‍යාපාර දියුණු කරගන්න පුළුවන්. මේකේ සඳහන් කරලා තියනවා හදා ගන්න ඕනේ විදිය, ඒකට මන්ත්‍රය හා සකසා ගන්න ආකාරය. ඉතින් මේකෙන් වෙරදාමෙන් ජය ලබා ගන්න පුළුවන්. අද්දුටු සත්‍යයි කියලා සඳහන් කරලා තියනවා. ඉතින් මම කියලා දෙන්නම් මේකේ මන්ත්‍රය සහ මේක හදා ගන්න ඕනේ ක්‍රමය. මා subscribe කරලා like කරලා comment කරලා මේ වීඩියෝ ගන්නට අපි බලන්න අනිවාර්යෙන් share ගන්න. මම දැන් කියලා දෙන්නම් මේකේ ක්‍රමය. ඉතින් මේකේ සඳහන් කරලා තියෙන ක්‍රමය මෙන්න මේ ආකාරයට. අගිල්, ගුගුල්, සුවඳ කොට්ටන්, ඉඹුල්, මැලියම්, රත්තනුන්, මදුරුතලා, හල් දුම්මල සමවගෙන ඒට සාම්ප්‍රාණිද මිශ්‍ර කර ඊට සඳහන් මන්ත්‍රයෙන් 1008 වරක් හෝ ලක්ෂය වරක් මතුරාගෙන වෙනසල ආරම්භයේදී මෙන්ව වසා පිටත් යාමේදී පෙර උදේ සවස දෙවරක් දුන් අල්ලන සියලු දෙස් දුරුවේ ව්‍යාපාර කටයුතු දිනුවේ ඇස්සා කටවා දෝෂ කෙමින් මැකීයයි අනින කොඩිනේ වැද්ද සිද්ධ තිබේ නම් සුන් වෙලා යයි දෙවියන්ගේ ආශිර්වාදය ව්‍යාපාර වලට එකතු වෙයි. පින් ගන්න දෙවි හාමුදුරන් වහන්සේලාගේ නේත්‍ර ඔබගේ ව්‍යාපාරයට වැටේ. එම නිසා ව්‍යාපාර සතුරු ව්‍යාපාර වලින් සතුරු ධන ලාභ ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් මෙන්න මේක ඔයගොල්ලන්ට මෙන්න මේ ජය මේ වෙළඳාමෙන් ජය ලැබීමට තවත් මන්ත්‍රයක් සහ දූපෙකුත් තියෙනවා. ඉතින් මේ මම මේ කලින් සඳහන් කරපු එකේ මන්ත්‍රය තමයි ඕං නමෝ තේජසලෝක සෙට්ටා ඒතං තේජ සෙට්ටා නරහාති තේජෝ නම. ඉතින් ඔන්න ඔය කියන මන්ත්‍රය තමයි මම අර නරහාති දූපේ සකසා ගන්න ඕනේ කියලා කිව්වේ. ඉතින් තව මන්ත්‍රයක් තියෙනවා. ඒකත් ඒකටම තමයි මන්ත්‍රය තමයි ඕං ආං ආං ඉං ඉං හ්‍රීං ශ්‍රීං පටි පටි ශ්‍රීං එහි ඒස්වා ක්‍රමේ. නාමල් රේණු කිනිහිරියාම රේණු අඹ පිළිල බෙලිමල් නෙළු රේණු වදකා සුදුවඳු කීකිරිඳිය රත්තනු සවැන්න මුල් සවැන්න මුල් සාම්ප්‍රාණිගෙන වියලා කොටාගෙන පිත්තල බඳුනක දමා ඊට සඳහන් මන්ත්‍රයෙන් දහස්වරක් හෝ ලක්ෂයවරක් මතුරා උදේ සවස වෙළඳ සැලට දුම්මැල්ලිමෙන් වෙළඳාම දෙකෙන් එකක් දිනුවේ වෙළඳ සැලට ගවමා සූරුමස් ගෙනීමෙන් වළකින්න උදේ සවස මල් පාන් පුදා තුන්රුවන් බුදුන් නැඳ තුන්රුවන් අදහා බුදුන් නැඳ දුම්මැල්ලිමෙන් යහවතක් සැලසේ. ඉතින් මෙන්න මේ වගේ අලුත් වීඩියෝ බලන්න අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ වීඩියෝ කවුරු ගෙනෙන්නේ නැහැ. මම මේවා ගෙනෙන්නේ පුස්කොළ පොත් කෙමින් නැති වෙගෙන යන පුස්කොළ පොත් විදේශිකයන්ට විකුණන. ඒ නිසා මල් ළඟ තියෙන දේවල් වලින් උපරිම දෙයක් මගේ සිංහල මිනිස්සුන්ට නෙමෙයි ශ්‍රී ලාංකික මිනිස්සුන්ට ලබා ගන්න. සිංහල දෙමස ආගම ප්‍රශ්නයක් නැහැ. ඕනගෙනත් ලබා ගන්න මම මේවා මේකේ දානවා. ඉතින් මම මේ ගෙනාවේ දූප දෙකක්. ඒ දූප දෙකම ව්‍යාපාර දිනුවට සකසා ගන්න පුළුවන් දූප දෙක තමයි ගෙනාවේ. ඉතින් ඕන මේක 10 වාරයක් කියලා මතුර ගන්න පුළුවන්. ඉතින් මේක දූප වර්ග දෙකක් නැවතත් සඳහන් කරනවා. මම අන්තිමේ කිව්වේ එක වෙනත් දූපයක්, කලින් කිව්වේ එක වෙන දූපයක්. දෙවේ දූප දෙකේ මන්ත්‍ර දෙක මම හරියට සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ දූපේ සකසාගෙන ව්‍යාපාර දියුණු කරගන්න. ඔබට තෙරුවන් සරණයි. ඔබට ජය ජය. අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න. අන්න ඔය බලන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයාර් කරන්න.